ඔබ යමකුට ඇත්තටම ආදරය කරන්නේ නම් ඔහුගේ අතීතය පිළිගෙන එයා අත්හැර දමන්න. දෙනෙත් දැන්නංගී මගේ මේ ඇඳ චුට්ටක් අනිත් පැත්තට හරව ගන්න ඕන. ඇය කියනවා දැන් තියෙන පැත්ත හරියන්නේ නෑ. මට පාර පේන්නේ නෑ. දෙනෙත් කාමරේ දොර ළඟට ඇවිත් කෙල්ලගේ කාමරේ දෙස බලනවා. ඒකාරි අහිංසක කෙල්ලෙගේ කාමරයක්. ඇයි චූටි දුවේගේ කාමරයක් නෙමේ. ටෙඩිබෙයා කෙනෙකුත් ඉන්නවා. එක කාලෙක මගේ තනියට උන්නේ එයා විතරයි. දේවාංගිනියට කියන්න හිතෙනවා. ඔයා ඇඳ අනිත් පැත්තට හරවන්නේ මගේ කාමරේ පේන්නද? ඔහුට ආන්න හිතෙනවා. මේ පැත්තටද හරවන්න ඕන? හොඳද? හොඳයි. මගේ ඇඳක් තියෙන්නේ ඒ පැත්තට තමයි. මං බලාගෙන ආවේ. කෙල්ල බිම බලාගෙන කියනවා. හැබැයි එතකොට නංගි අල්මාරිය තනිත් පැත්තට දාන්න වෙනවා. ඔව්, මෙහෙම හොඳ නෑ. ඒක හොඳයි. දෙන්නම මොහොන්ට මුහුණ බලාගෙන සිනාසෙනවා. මොනවාරි හිතාගෙන ඉන්නවනම් කිව්වනම් ඉවරනේ. හොරගල් අහුලන්නේ නැතුව ඇයට කියන්න හිතෙනවා. කෝ අයින් වෙන්නකෝ, මං ඇඳ අනිත් පැත්තට දාන්න. මාත් අල්ලන්නම්, මට පුළුවන්. දෙනේ සිංගල් ඇඳේ ඇඳ පැත්ත අල්ලා ගන්නවා. කෙල්ලත් අනිත් පැත්ත අල්ලනවා. දෙනෙත් ඇඳ අඩියක් දෙකක් ඉස්සරහට අරන් ඇඳ යට තිබුණු දෙයක් අතට අරගෙන හිනා වෙනවා. ඇයි අයියේ? නෑ, මේ පොඩි ළමයෙක්ගේ මල් මල් එකක් බිම. දෙනෙත් ඇඳ යට වැටිලා තිබුණු කෙල්ලගේ මල් මල් යට කලිසමක් අතට අරගෙන උඩට කරලා පෙන්වන ගමන් කියනවා. කෙල්ලේ අටිතොල හපාගෙන ඇවිත් හොගේ අතින් ඒක ඇඳලා ගන්නවා. දීපන්න එක පිස්සා. කෙල්ලට ඉබේටම එහෙම කියවෙනවා. දෙනෙත් හිස කසමි බිම බලාගෙන සිනාසෙනවා. කෙල්ලේක ආරන් ගුලි කරලා අල්මාරියට විසි කරනවා. මං හිතුවේ ඒක මේ පොඩි දුවෙක්ගේ කියලානේ. මං අලි පැටියෙක් කියලා හිතුවද ලොකේ වඳින්න? කෙල්ල බිම බලාගෙන ලැජ්ජාවෙන් ආනවා. ඇත්ත තමයි, ඒක මේ ඒක ගැන කතාව ඇති. කෙල්ල අමාරුවෙන් කියනවා. ඇත්තනේ, ඒකත් මාතෘකාවද කතා කරන්න. දෙනෙත් සිනාබරව හිතනවා. මෙහෙම නංගි, චුට්ටක් මේ පැත්තට. ඇත්තම කතාව ඇයට ඇඳේ දිගා වෙලා බලන්නයි ඕන. ඒත් කෙල්ලට එහෙම කරන්න ලැජ්ජයි. දෙනෙත් ඇගේ මේසේ මත ඇති පොතක් අරගෙන නිකමට බලනවා. ඔහු අතට ගන්නේ ජනප්‍රිය ඉංග්‍රීසි නවකතාවක් වූ ට්වෙලයිට් සාගා නවකතා පොතයි. ඒක පුංචි ඇමරිකන් කෙල්ලෙක් ලේබොන වැම්පයර් කොල්ලෙක්ට ආදරය කරන කතාවක්. මේ පොත ලස්සනද නංගි? ඕ ආනවා. ගොඩක් ලස්සනයි. හරි දුකයි හැබැයි. වැම්පයර් කෙනෙක්ටනේ ආදරය කරන්නේ නේද? බලලා තියෙනවද? ෆිල්ම් එක බැලුවා. මාත් බැලුවා මෙල්බන් ඉන්නකොට. ඒකේ කොල්ලා ලේබොන කොල්ලෙක් වුණත් කෙල්ලට හරි ආදරේ. ජීවිතේ උන්නේ ආදරෙන් නැතත් ලේම බිව්ව වැම්පයර්ලා තමයි. කෙල්ලට කියන්න හිතෙනවා. ඒත් මේ වෙලාවේ ඔව් එක්ක එහෙම ජීවිතය ගැන කතා කරන්න බෑ. යන්නද? ඇය මෘදුව අහනවා. දෙනෙත් හිස ඔසවනවා. ටිකක් ඉඳගෙන ඉඳලා යන්න අයියේ. ඔහුව ටිකක් තියාගන්න ඇයට හරි ආසයි. විශේෂයෙන් ඇගේ කාමරේ. ඉඳගමුකෝ බලන්න පොඩි ළමයගේ ඇඳ උඩින්. ඔහු එහෙම කියලම කෙල්ලගේ රෝස පාට ඇඳ උඩ ඉඳගන්නවා. ඔහුට බැලෙන්නේ ඒ මත ඇති රෝස පාට ෆීරිල් දාපු කොට්ට දෙක දෙසයි. ඇයි
පව්? ඇයි පව් කියන්නේ? පොඩි කොට්ට දෙකක්නේ. හිසේ කැක්කුම නිසා ගොඩක් උස කොට්ටවල නිදාගන්න බෑ අයියේ. දැන් ඉන්නේ නෑනේ. ඒත් මං පුරුද්දකට වගේ ලැවෙන්ඩර් ඔයිල් ගානවා. මට සුවඳාව කාමරේට එද්දී. ඇයි දෙයක් කියන්න යනවා. ඇයි නංගි? ඒ සුවඳ මං කිවි ලැවෙන්ඩර් ඔයිල් එකේ සුවඳ? ඉතින් නෑ මේ හරි සුවඳයි. කියන්න ගිය දේ කියන්නකෝ. කෙල්ල කිව්වේ කියන්න හිතපු දේ නොවන බව ඔහු දන්නවා. ඒ සුවඳ මගේ හිතට හරි නිවනක් ගේනවා. ඒ ගැන හැම වෙලාවකටම මට කෙනෙක්ව මතක් වෙනවා. කෙල්ල කියන්නේ ටිකක් අමාරුයි. ගෑනු දරුවෙක්ට එයාගේ පප්පුව එහෙමම එළියට දාද්දි මේ අමාරු එනවා. ඒක ලේසි දෙයක් නෙවෙයි. දිනෙත් කෙල්ල දෙස බලාගෙනම ඉන්නවා. කාවද? ඔහු ගුරින් වගේ අහනවා. එය දැන දැනත් ඔහු අහන්නේ එයාගේ මොයින්ම අහන්න තියෙන ලාමක තෘෂ්ණාවටයි. කෙල්ල දිනෙත් ඔසවනවා. ඔයාව. ඇය ඔහු දෙස බලාගෙනම කියලා පස්සේ ඇස් බීමට බර කරනවා. ඔහුට ඒ ඇති. නංගි. දිනෙත් මුදුව කතා කරනවා. මුළු පරිසරේම නිසලයි. ගොඩක් නිසලයි. ඇය හෝමීටි තබනවා. චුට්ටක් එන්න. ඔහු කියද්දි ඇයට හරි පුදුමයි. ඔයා කියන්නේ ඔයා ගාවට එන්න කියලාද? කෙල්ල හිතනවා. ඇය අඩි දෙක තුනක් ඉදිරියට එනවා. දිනෙත් ඇගේ අතකින් මුදුව අල්ලා ගන්නවා. ඔහු ඉන්නේ ඇඳ මත ඉඳගෙනයි. කෙල්ල ඉන්නේ දැන් ඔහුගේ ළඟ හිටගෙනයි. පොඩ්ඩක් නිස්කලංකේ හම්බ වෙලා දෙයක් කියන්න තියෙනවා. ඔහු කියනවා. කෙල්ලගේ දෙතුල් මත තුනිය සිනාවක් පැතිරෙනවා. කියන්න ඉතින්. දැන් බෑ. කවදද? ඔහුගේ අත අල්ලාගෙනම ඉන්නවා. දෙදෙනාගේ දෙනෙත් එකට ඇලීගෙන වගේ තියෙන්නේ. ඇස්වලින් දෙයක් ගලනවද නැත්නම් ඇස්වල දෙයක් ඇලෙනවද කියලා දෙදෙනාටම තේරෙන්නේ නැහැ. තේරෙන එකම දේ දැස් කකියනවා කියන එක පමණයි. අනිත් දනංගි මං එන්නම්. උදේ? හා හැබැයි කියන්න. මං කියන දේ ටිකක් අහලා ඉන්න උන අයියා. මං මොකද්ද අඳින්නේ? යන තැන දන්නේ නෑනි අපි. ඔහු සිනාසෙනවා. ඒත් කම්මුල් තදයි. අර ඇල්බම් එකේ ෆොටෝ එකක් තියෙන්නේ. මෙල්බන් වලදී ගත්ත. මොකක්? නිල් පාට ඩෙනිම් ජීන්ස් එක ඇඳලා ඉන්දියන් බ්ලවුස් එකක් ඇඳගෙන ලයිට් පික්. ඒක හරි ලස්සනයි. ඇයි ලස්සනට හිනා වෙනවා? මාත් ඒකට හරි ආසයි. බොඩිගාඩ් මූවී එක බලලා ඒකේ කරුණා කපූර් ඇඳගෙන ඉන්නවා වගේ බ්ලවුස් එකක් ගත්තේ. කරීනා වගේ තමයි ටිකක්. ඔහු කියනවා. දිනෙත්ගේ දිනෙත් පේන්නෙම නෑනේ. ඇයි මෘදුව කියනවා. තාමත් ඔහු ඇගේ අතකින් අල්ලාගෙන ඉන්නේ. ඔයා මගේ අත අතාරින්නෙම නෑනේ. මගේ දිනෙත් හොඳට පේනවා පිස්සි. කරීනා හරි ගෝජස් ස්ටනින්. වෙරි බියුටිෆුල්. ටූ මච් නයිස්. මම මේ ලන්දෑරුමක් වගේනේ. ඇහැ රවනවා. ඒකෙ කැත? තමාවම එහෙම ලන්තෑරුමකට සමාන කරගන්නවද? පිස්සුනේ. නැත්නම් ඉතින් පොඩි තරුවක් වගේ. ටින්කල් ටින්කල් ලිටල් ස්ටාර්. දැන් බැස ගිය ඇහැ දුබ්බරව කියනවා. තරු බහින්නේ නෑ නංගි. හැමදාම පායලා තියෙනවා. ඒත් ඇත්ත. ඇත්තත් ඒකම තමයි. ඇයට දෙයක් කියන්න ඔහු දෙන්නේ නෑ. මම යන්නම්. අම්මා බලයි මුන් දෙන්න උඩ කාමරේට වෙලා මොනවද කරන්නේ කියලා.
අම්මා දන්නවා දිනින් ගැන. ඇය කිව්වා වේලාසන එනවාද එහෙනම් ඒ පැත්තේ? හා, 3ට විතර. දිනෙත් ඇයගේ අත මුදෝ මුදා හරිනවා. ඔයා අත අල්ලාගෙන උන්න තප්පර කීපේ තමයි මගේ ජීවිතයේ ලස්සනම මොහොත. ඇයට කියන්න හිතෙනවා. එහෙනම් යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එක ගන්න අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.